බවන් සුපදවසක්කට නීරෝගිමත්ව ඉන්න නම් ඔබ විසින් අනුගමනය කළ යුතු පිවර ගරනාවක්තියනවා. නමුත් ඔබේත් අපේත් කාර් බහුල ජීවිතය තුළ අපිට අපි සෞඛ්‍ය පිරිිබඳ සැලකිලිමත්ව අවස්ථාවක් කුදා වෙන්න හැ. ඉතින් ඔබ වැනි අයුෙසා තමයි ්‍රීෂන් අපි ජීවක සංහිතාව ඔබට තිල්න කරලා තියෙන්නේ. සෞකයට අදාල තැදගත් කාරණා ඔබ දැනුවත් කරන්නයි නිරන්තරන්න පුත්සා කරන්නේ ඉතින් සන්තෝෂයෙන් ඉන්න පළමු අවශ්‍යතාවේ නිරෝගිකම නම් අපි සූදානම් මේ අවශ්‍යතාවේ සම්පූර්ණ කරන්න. ඉතින් මේ අවශ්‍යතාවේ සම්පූර්ණ කරන්න ඉතාමත් ගෞරුවෙන් නිතු අදාපී අපේ මැදිරියට ආරධන කලා කොළඹ විශෂවවිද්‍යාලයේ අයුරේද වෛද්‍ය පීටයේ ජේෂ්ඨ කතිකාචාර්යෆයි දෙඩDPයේ නිසානායක මහතාට අයිබෝන් වෛදතුමනි වෛදමනි මම මේ වැඩසටහන්ට පූර්විකාවක් ගන්නකොටම මතක් කරා නොසල කිලිමත්කම හේතුෙන් තවයි. හෝ ලෙඩ රෝග අපට හැදන්න කියෙන කාරණාව අදාපේ මේ සාකච්ඡාවතු විශෂ අවධානීයට ලක්කරන්නේ මූත්‍රාශය ඇතිවන ගල් සම්බන්ධයෙන් ඒ රෝගී තත්ය එත දබි සාකච්ඡා කරන්නේ ඉතින් මේ සම්බන්ධ මේ රෝගය සම්බන්ධයන් බොහෝ දෙනා තුළ විධ අදහස් මතවාද තයෙන පුොලුවව ආයුරෙද වද්‍ය විද්‍යාන කූලව මේ රෝගීතත්වකොහොමද පිහඳුරගන්නේ ඕ මේ ගල් කියන එක අපි ආයර්ධ වච්චිනැක්කටට කියන්නේ අශ්මරී කියන නමින් ශ් අශම කියෙන සංස්කෘත වචින තේරම ගලක් කියන එක එතකට මූත්‍ර පද්ධතියාශ්‍රිතව පමණක් නෙවෙයි මේ අශ්මරී ඇතිවෙන්න පුළුවන් ඒ වගේම අප බොහිවිත දන්න පිත්තාශේත්ත මේයෝගේම ගල් ඇතිවෙන්න පුුවන්. එතට පිත්තාආශ්මරී කිය ඇත ප්‍රීතවට හඳුරනො ඒ වගේ කේට ග්‍රන්තියාාශ්‍රිත වෙනත් ස්ථානවලත් අගල් ඇතිවෙන්න පුළුවන් එතට මේ ඇතිවන ගල්බල ඒ තින ස්වභාවය තමයි අපට මේක අඇත්ලේ රරිබබන්ත්‍රේ හැදුනදකි කියලත් හිතාග බැත මේක තදයි අදගතී යුක්ත දෙයක් හැටට තියෙන සමහරේව බුරුල් තියන නමුත් බොහෝ ඒවා ඒ අදගතිී යුක්තයි. එතකට මේක ශරීරයෙන් පිටකළ යුතුයක් හටේට තියනයි තට අපිඒක ශල්ලයක් හට හඳුනවා. ඒට ඒ සඳහා ප්‍රතිකාර නිර්මාණවෙලා තියනෙන් මේක පිටකිරීම සඳහාමයි. එට ඒ අශමනිගර කියන්නේ චරිරෙන් පිට කළ යුතු තිය ශරිද ඇතුල නිෂ්පාදනය වෙන ශල්ලය වයිදතුමා සධහන් කරව විධ ශරිරය වද ස්ථාල මේ ගල් කටගෙනීම හැියවක්ය නොමු අදපිතා කරන්නේ මූත්‍රශය ඇතිවන ගල් සම්බන්ධයෙන්. වෛදතුන මම මේ පිළිබඳව කියවම් කරනවට මට ඇතිවශ ගැටලෝක්ත මේ රෝග බහුල ඇතිවෙන්නේ පිරිම පර්ශයට. කාන්තාවන්ට අඩුවද මිතත්ය ඇතිවන්නේ මේකට විධ හේතු බලපන්ඩ පුල ම පියගෙන කතා කරම ඕ. මෙහෙමයි එතන අර ස්ත්‍රීපුරුෂබේදයට වඩා, මේක යම් කිසිවිධියකට ඒ අයගේ පැවැත්ම එක තමයිත් සම්බන්ධ වෙලා තියන්නේෙ. සමහරලට සමර ප්‍රදේශවල ඉන්න අයට මේකේ වැඩිභාවයක් තියෙනවා. ඒගේ සමහර රැකිය කරන අයට මේක බල් පෑමක් තියෙනවා. එතන අර පැවැත්ම කියල කියලක කියන්නේ ඒ අය බොහොවිට පෙළම්න වැඩිපුර ජලපානය කරණය නෙවී. වැඩිපුර ජල්පානය කරන්න නැතුවඉොට ඇතිවෙන තත්ත්ව. එතකොට ඒකත් එක්ක බද්ධ වෙලාතිව සහර වෙලාවට ජලපානය කලා වුනත් ඒ ජ ජලයේ කිවුල් ගතී වැඩිනම් එතුට ඒ ප්‍රදේශවල ඉන්න අයටත් තත්වේ වැඩිපුර වර්ධ නිෙවන්න පුළුවන්. ත්‍රීපුුෂ ේද මේ සඳ විශෂයෙන් බලබන්නෑ විශෂෙන් ලපෑමක්නෑ ස්‍රපුෂ ස්ත්‍රීහෝ පුරුෂයහ අර කියෙනකාරණ මතයාගේ කොච්චරයදනාති ක ගන්නු තමයි කතයන වදතුනේ දැන් මේ මූත්‍රාශය ගල් ඇතවීම සම්බන්ධය අපිසාකච්චාරනකොට මේ බහෝ දෙනාට මේ පිළිබඳ පැහැදිල අවබෝධයක් නෑ නමුත් මෙවැනි තත්වකමඔ ොහෝවිට පිඩාවට ලක්කෙන සැවින්ම කොම මූත්‍රශය තුළ මෙවැනි ගල්ට ඇතිවීම් හටගන්නේ මුත්‍රරශයේ විතරක් නවෙේ මුූත්‍රදධතිය අරගෙන බැලුවන් මුත්‍රද්ධතිය සමන්විත වෙනවා වකු ගඩු හුක්ක කියල හඳුනො. ඒවගේම මූත්‍රාශය ඒ වගේම ඒ දෙක සම්බන්ධ වෙන බහ ගඩුව ඉඳලා ප මත්‍රාශයට කරා ගමන් කරන්නේ ඉතා කුඩා නාලයක් අප මූත්‍ර ප්‍රනාලයක හඳුුව නැත අරුද ගවිනී නාලග කියෙන නමින් හඳුනවා. එතට ඒක ඉතා කුඩා නාලයක් කුඩා කියල කියන්නේ අපි සාමනින් දන්න ආරකවන් පෑන් එකේ බටයකට සමාන්න වි බොඩි ප්‍රමාණක් ඒ ටිකක් විස්ාරමෙන්න්න පුළුවන් නමුත් ඒ විස්ාරමෙන් පුළුවන්ගේ සීමාවක් තියෙනවා ගොඩාක්ලොකු ගලක් පල්ල යට වැටන්නේ නෑ එතකොට ඒට පස්සේ මූත්‍රාශය ඉඳලා ඒක බැහැර කරන මාර්ගය අපි මූත්‍ර මාර්ගය කියළ හඳන්නනො එතට මූත්‍ර ර්ගයනුත් පිටවීමට පුළුවන් තත්ත්වේ එකක් වෙන්නවා එකන්න ඕනම ප්‍රමාණය ගලක් එහෙම පිටවෙන්නේ නෑ. දොට ඒ එතන වැදගත්කක් හැඩිට තිෙන. ඒවගේ මේ තියෙන තැන අනුව මේ ලක්ෂණත් වීද වෙන ඔබතුමා සඳහන් කරේ මූත්‍රවාහිනී පද්ධතිය නිර්මාණ වෙලා තියෙන්නේ වකු ගඩුසා මුූත්‍රවාහිනිසා මූත්‍රාශය සහ මූත්‍ර මාර්ගය කියන කොටස් වලින්. ග මේ මූත්‍රාශයතු ලනතම් මේ අපි කතරෙන මුත්‍රාශ තින ගල් සම්බාන් දෙඟතුන මේ ගල් ඇතිවෙන්නේ මේ කියන කොටස්තරින් මොන කොටස් වලද. විශේෂයෙන්ම ඇතිවන්නේ වහු ගඩුවල නං ඒ වහු ගඩුවේ ඇතිවෙන්න පුළුවන්. ඒවගේම සහරවෙලාට මූත්‍රාශේත හතකටගන්න පුළුවන් නමුත් අපි දන්නවා පෙරිණ මූත්‍ර ටිකවෙලා න්නේ මූත්‍රවාහිනීවල සහ මූත්‍ර මාර්ගවල ගල් ඇතිවන්නේ නෑඒ අරවයි ඇතිවන ගල් පිටත් කරන්න කොට ඒවයි සහල්ලට දක්නට ලබෙන ඒව රැඳෙන්න්න පුලුවන්. ඒක මිසක් නැතුව ඒයිදි ල් නිෂ්පාදන වෙන්න නැත හටගන්න. තුොර ඒ නිෂ්පාදනීමට හේතුවෙනවා කොච්චර කාලයක් මූත්‍ර මේ මුත්‍රාශයේ රැදිි ලතියෙනවාද කියනක. එතවට එකයි අපි මොංකිවේ ඒ වගේ මූත්‍රයේ සාන්ද්‍රණය සාන්ද්‍රනයේ වැඩිවෙන්න දැඟ ජලපානය අඩුවන්නකොට සාන්ද්‍රණයේ වැඩ වෙනවා. එතරට ඒකඒ හේතුවක් වන සහල්ලට මුත්‍ර ගොඩක්ලා රැඳී පවතින්න හේතුවෙනවා විශෂම කාතාව තමා රැකි අස්ථානයට උදේගයාහට පසේ ගෙදරද මුත්‍ර කලාට පස්සේ හවස නැන් ෙදර අපහ එනක මුත්‍රරන්න නැතුව ඉන්න. එතට මුත්‍ර වැඩි වෙලාක් මුත්‍රශයේ රැඳෙන. ඒ වගේම ඒගොල්ලෝ අ මුත්‍ර කරන්න වෙයි කියන බයට දවල් කාලේ ජලපානයක් අඩු කරනෝ. එතකොට ඒ කාරණය හේතුවෙනවා මේ මූත්‍රයේ සාන්ද්‍රණය වැඩිවෙන්න සාන්ද්‍රනය වැඩිවෙනවා කියල කියන්නේ අර ගල් ඇතිවෙන්න ඉතාමද ප්‍රවණතාවක් එතනැපේන එක දතු න දැගෙක් වක් දවරක් නමටික් දීර කාලීමන තත්ේ මේ චර්යා පැවතුුණොත් දෙක ලපාන්න ඒක ගලක් කියෙ එක දවස දෙක ද එකක් නෙමේ මාස ගණන් සමට අෘරදුගානක් යනකාර් කායඇවලයක් එතෝට ඒ දිර්ුකාල ඒකාරණය සිනිරතත් තමයි ඒකඇවිදිට සිද්ධවෙන්නේ හෝ දැ අපි කතාකරයේ මමුත්‍රාශය තුළ ගල්ලතීමම් සම්බන්ධ මේ රෝගිකාරය සම්බන්ධ අපි පතාගෙන නමුත් දැන් අපි පතුම විශේෂ පයවධානයම කරන්න මේ වැනි තත්වයක් ඇති විිරවල් පන් හේතු ගණනාවක්ත් උදහරන පිරිතාගරත් අපි හුරුපුරුදලයි ආහාරට ඒ වගේම ඇත්තේ ඇවතුම් පැවතුම්. වගේම ඒ රගේ දක ශේෂන් ලපාන තිකතාගරේ ආහාර කියන කාරනාව කවේ මූත්‍රරාශය තුළ ගල්ඇව ලපානකයන් ආහර කියලකිවහම ගොඩක්වෙලාවට අපි සමහර ආහාර වර්ග නිර්මාණය වෙලාම් තියන උදහරණයකටට පි අන්ුරාධපුර රජරට ප්‍රදේශවල වැඩිපුර එකනි කිවල් ජලයතින ඒගේ වැඩිපුර මූත ගල් ඇතිවීමම් ්‍රශ්මය ඇතිවීමට වැඩි ප්‍රවණතාව යක්ති. ඒ නිසා. ඒ ප්‍රදේශවල ස්වභාවධර්ණය විසින් මේ ඒකට උචිත ආහර වර්ග එප ප්‍රදේශ නිර්මාණය යටත් ඇත්තම ඒක ඉතාම හොද කැකිරි වගේ දේවා නතන වැඩිපුොරව තියන්නේ ඒ ප්‍රදේශවල ඇතකොට අපි මුරුංගා වගේ දේවල් එතකොට කොල්ලු ඒ ඒ දේවල් වැඩිපුරේ ප්‍රදේශල නිර්මාණයන නමුත් ප ප්‍රශ්නේතියෙන්නේ ඒ ප්‍රදේශල වැන්න දේවල් ඒ කැකිරිය ඒ වගේ දේවල් කොමෝඩ ඒ වගේ දේවල් පුපින්. ඒවා කොළඹට එවල ඒකොල්ලො නූරල්ලිතිනඒ වගේ බීටඒ වගේ ලික්සක් ඒ වගේ දවල් ගැන කනේග තමයි එක හේතුවක් වෙන්නේ. බම සඳහන් කරම කැකිරේ පිපිං්ඥ කොමඩුවගේ ආර මේ හාරවල්තිනර මේ වතුරේ ගතියදම ත් සඳ බලපාන වතුරම ගතිය විතරක් නෙේ අපිඒක පාටමති ඒ කිය එක නමුත් ඒකත් එක හේතුවක් එක ජලපමාණ වැඩි එකද සමරය පෝෂණවේදී සහරලට එක කාලයක්ත වුණ මේවා මේ ඒන් පෝෂණ ගුණෙන් අඩු ත ආර හැටියට හු නොලලා වා චර ගෙන උන ද ග ඒ තමයි පෝෂ ගුණන අි නමුත් පෝෂ ගුණය විතරක් නෙව හරම අපි බලාපොරත්තුව. අපේ චරීයට පද්ධතිවලට නිවැරදි විදියට ක්‍රියා කරන වූ සවභාාවයකුත් අපිට අවශ්‍යයි දැන් කෙදීවල පිතුමොත් ඒවායි කිසිම පෝෂණගුණයක් නෑගලෙන නමුත් ම නිෂ්පාදනය සඳහා සේම අප දිරවන ේල රග වල් ප ු ලහහිට පිටි වෙන වනවා ති ඒහින් මලබද ඒගේ හැතවවා ඒවගේ මේකත් අපිට මූත්‍රපිට කරීමට මමුතුදීට වැද ගත්නවා අපි එතන ජල ප්‍රමාණය විතරක්මනවේ අපි කැකිරිවගේ දේවල ඇට. ඇවල යන විශේෂ ගුණයක් තියනවා ඒ වයිත් මූ්‍ර අශ්මරි වලට ඉතාම ගුණදායක එක ඒව නාශනය කරන ගුණනයක්ක් ඇව ට වල වතරග හින්දම තරක් . වජුරදන් අපගේ ආර සබන්ධයෙන් කතාග කතරුම ඇවතුම් පැවතු කොෝන් ඩ රෝග සම්න් ල ා කියන. වතු පැවත්තු එකක් තමයි අරම කලින්ක වගේ මුත්‍රා කරන්න නැතුව ගොඩක් වෙලාවකින්න එකඒට හේතුවක් වෙනවා ඒවාගේම ජලපානයක්ත් එතන අඩුවීමත්ඒට හේතුවක් වෙනවා ඒවාගේම නිතර උෂ්ණ විදාාහි ආහර වර්ග වැඩිපුරදසොදැල් බලමාළු දැල්ලො ඒවගේ දේවල් වැඩිපුර ආහරයට ගන්න එක ඒවවා සමට හේතුවෙන පුළන් එලෝුල් වර්ග අඩුවින් කාලා මස්මාමිතරක් තනයකත් ඒ වගේ හේතුවේ සමහර අයට එක හිතාගතින ත් මොකද විශේෂම කැල්සිම් අධික ඒයගේ ආරගත් හම කියනෙ එක නමුත් එතන එකද නම් ම උපදෙස් දෙන්න හැ කැල්සිම් ආහාර ගන්න එපා කියන එක මොකද හේතුව. කැල්සිම් කියෙ එක ශරීයට අවශ්‍ය ත් අස්තිීවර්ධනයට සහවශ්‍යදේවල් අ කැල්ම් වැඩන ඒ හෙම කියලා අපි කැල්සි ආහාර ගන්නතු ඉටොත් මකද වෙන්න ඉට පසේ ඇට දිරනලා වෙන රෝගතත්වයක් මත්ඒක අප අපි කොයිම දෙයක් වුණත් අපි වැඩිපුර ගන්නන්නේ හොඳ නැතිවෙන පුළුවන් නමු ඒක ශරීට අවශ්‍ය දෙයක් නම් එක ගැන ඕධනයමු කරන නැතුවඒ නොග දින්ට නවේ කරනති අපි ඒ වෙනුවට අපිටරන්න පුුවන් ඒ ගන්න ගමන් නිවර දිීලෙසජන ඒකිර අර අනිකුත් දේවල් හරි විදිට කල්මනා කරය කරගන්නක් හොඳයි පතු දැ අපි කතාගර හර සම්බන්ධැඇතු ැවතු කියකාරණද සම්බන්ධ අපි කතාගර දෙ අපි කතාගරමු දැමේ අප පරිසරය කොයිත නමුදුරට බලපානවද මූත්‍රරශය තුළ එෙමනැත්ත මේ මූත්‍ර ගල්ලතීමට ඕ මම කලින්ක වගේ සමහර ප්‍රදේශවල තියෙනවා ඒඇ ජලේ තියෙන ස්ොභාවේම කිවල් සහිතයි. එද කිවුල් සහිත ජලය අපි ගොඩක් පානය කලා උනත් එතන්දදි රෝගයායට ජලපානය හොඳ හැටිට කලා උනත්යායට ගල්ලතිී ප්‍රව්ණතාගේ හො රක කියව ජලපානය අත්‍යවශ්‍යයයි කියල ඔ. එතද අපි මෙහම දෙයක් කරන්න වෙන අපඒ ජලය අපිට පානයට සුදුසුවිදියට සකස් කර ගන්න වෙනවා. සකස්කරගන්න කියලා කියන්නේ ඒ අඳුනගන්න ලේසි අපින බත්තර ුණකනි ඒේවාටේ ඒ ක වත උුණුර මුට්ටියට නැතන් අපි හොට්ලේ එක ැත්තන්ගේ හහිටරේ. එතවන ඒ හීත්‍රේ බැඳෙනවා මේ හුණු වගේ බැඳෙනවා. එතරේ ඒගේ අඳුරගන්න පුළුවන්. ගේ මෙකද යිටරන්න පුලන්දයක් ඇ ඇතම ජයේ වගේ ප්‍රදේශවලයි නයට බෝතල්කල වචර බොන්න කියන එක නෙවෙයික දතරම ආදර ආර් සක්තියක් නෑයගට ඒයාලට කොළ ඇල්ල පදිංචන ම බෑ ඉති ඒහින්ද ඒගේ ඒත්පදේශය වතුර වුණනත් අපට පුළුවනි යම්සෙ ඒකේ තියන ඒ ක්‍රියාව නැත්තගේ ප්‍රවනතාව අඩුකරන්න පුළුවන් ජලයඋනු කරලා. උ නටවලා. රමනට රලා ට පස්සේ අපිට ඒ නිවන්න යම් බෝතල්ල දාතිය ලන් ත අප නිීක්ෂණය කරන්න පුළුවන් ඒේ අඩියයට අර හුණවාගේ කොටස අවක්ෂප ලාක් තියනවා. තවත් අපිට උඩ කොටස බේරිල්ලා වතුර පානය කළහම මේ තියෙන තත්ය අඩු කරන්න පුළුව ත ඒ දිර පුරු න හ. ො මේ සධන් කර මට මතුන් කරලෝක්තම ද මෙවැනි රගීතත්යයක් කේ අන්්‍රාධ පුරුවය පොන්න පපදේශ හ වශය දෙදගන් මන එක ප්‍රදේශවලයගේ අන්ත්‍රක්න කුල් ජලය පානය සහිත අනික් පදේශවලත් වතුමනි දැන් අපි මේ සම්බන්ධින් කතාගන බහදවල් කතාගට අවශයයි එතක මට තුර දයක්ක්ව මේ රෝග ලක්ෂ ගන අපට හරි අවබෝධයක්නෑ. ඒ ර ක්ෂ ියක් දත්ම ගැමුර ස ගක්්ක්ල ඒක තමයි ඇත්තම වැදගත්වෙන්නේ මේ රෝග ලක්ෂණ හැටියට ගත්ත හම අර ම කිවන්නේ මුත්‍ර පද්ධතියේ වහුගඩු ආශ්‍රිතව ඒ තියෙන තැන අනුව. අශ්මරය තිය තැනුව රෝග ලක්ෂණ විදේවා දැන් වහු ගඩුව කියලා කියන්නේ ඒක මත්‍ර පෙරිලා පෙරන මුත්‍ර තමයි පල්ලහට ගම කරන්න මුත්‍ර පරි පෙරිලා යම් ස්‍රමාණය එකතුවෙන්න ඉඩක් කඩක්තියෙනවා. ඒ ප්‍රදේශයේ තමයි වොකඩ මජාව කකිනටසේ තකොට. ඒ ඒ ප්‍රදේශයේ ඉඩ කඩක් තියෙන තනක් ඉතොට ඒකගේ ගලක් හැදුනා කියර ලොකු වේදනාව කෙන්නේෙ නෑ අද බලව වේදනාව කෙ නෑ. එතන ඇැබැ වේදෙන වෙන්නේ ඒ තියනපු පුචනක් ගලත්. ඇගිල අර වහුවඩේ බිත්තිය වදිනකොට එතකොට වේදනාවක් කෙනවා ඒක ඒත් තිවසියනු හැකිවේදනාවක්නව යක්ෂ අපි සුළු වේදනාවක් කෙනවා. එතොට ඒ එතුට දන්නේන්නේ ය නැවිල වැඩ කරන කොට එ හෙම නැත්තන් දුවනකොට. ඒවගේ අවස්ථාව තම ඇර්ගිල්ල ඒක ගලවදින් එතට ඒකින් අපිට යිපාට වන්දුරගත් අමාරිින් මොකදි රෝගයට දැනන්නේ තුනටි වේදනාවක් කියලා. තුනටි වේදනාව කියන එක අපිට ගොඩක් රෝග නිසා එන්න පුළුවන් ඒකන එතන අස්ථීවල සන්දිවලවාඒගේ කාන්තාවන්ගේ ගර්භාෂය ධිපකෝෂ ස්ශ්‍රීතවරක් ඒ වහේතුත් නිසා. ඒ වනාට මේ වේදනාව කියන එක ඉතාම දැඩි වේදනාවක්වාට පත්වන අර මංකවේ කුඩා නාලයක් තුළින් පල්ලි හට මු්‍රරාශය කර පැමිණිෙනකොට. ඒක ඇත්තම අඩුගානය න පලල්වෙන්න පුළුවන් සන්ටිමීටක් තරම ප්‍රමාණයට වෙනකක් විර. එතොට ඒ ප්‍රදේශය පල්හට වැත්නොට ඒක සංකෝචනය වෙන අය වගේම ස්ථාරමෙනවා ඇයිතකොට ඒ වගේ වන්න සංකෝචන වෙනකොට සිනදුපේශයක ඉතා තද බලවූ වේදෙනාවක්ෙනවා ඉව සන්ඩ බැරි වේදෙනාවක් ඒ ේදනාව අපි තුනටේ ප්‍රදේශීෙන්දලා ඒයාගේ පුුෂනකෝෂණ ඇතන් ඉකිලි ප්‍රදශය දක්වා ගමන් කරනවා. එක ඉවසන්නම බැරි තරම වේදනාව. ඊට පස්සේ ඒ තත්ත්වය සමනය වෙනවාම මුත්‍රාශයට වනට පසේ මුත්‍රාශ ටනොකිලික ඉගට ීතනට ාහවා. එතකට ඒට අරවේදනාව නැතිවෙන. ඒ විදිරත් තැන අනුව වෙනස්යනවා ඒවාගේ සහරලවට මුත්‍රයික ලේයන්න පුළුව. රයි ේයනක සමට අ බිත්ත වනකොට යන ලේ ඇහට පේෙන් නැති වෙන්න පුළුවන්. නමුත්ඇර භිත්්‍යයදිගේ පල්හට හීරීගෙන එනකොට අර කුඩා නාලේ තුළින්. මු්‍රවාහිනදග එකොට ලේ වැඩිපුර නිකත්වෙන්න පුළුවන්ගේ තොට රෝගයාට මත් දැන පුලන් මේ සමග මුත්‍රපිට වෙන බව. ඉට ඒ ලක්ෂණයි වේදනාවයි කියන දෙ තමයි ප්‍රධානම ලක්ෂණ වෙන්නේ අශ්මද රෝගේ ද. ොතුුවර් වේදනාව සම්න්දධය විශේ ශවාධනය මකර මේ සාකච්්‍යාතුල දේර. බොෝ දෙනාට දැනුවත් මූත්‍රාශයේ ගලක් හටගත්ත මෙම ති ොක් හඳු පිත්තාශය කලට ගැනීම ඕ ය ඇතිවන වේදනාවම මේතත්විදිී ඇැතියෙන කියනක ඒ එකඒ නිවැරදිද. න ඒක අ පපු දක්ෂ වෛදරකට වෙන් කළ අඳුර ගන්න පුලුවන් ඒක ඒ ඇත්වන ප්‍රදශ වෙනස් හ ප්‍රදේශන දරගන්න පුලන් සහලට ඒගේ වේදනාව කැන පුළලන් අන්ත්‍රවල අන්ත්‍රලත් ඇැකිලිද ගැරනකට ඒ වගේ ති ූලයක් නැතන් ඒ වේදනාව ඇව පු ප . ගන්න පුළුවන් වෙනවා පාසු එම මූත්‍ර පරීක්ෂාවක් කලාම මුත්‍ර පරීක්ෂාවක් කළලාම අන්ත්‍රෝලයකද මූත්‍ර පයක්ෂය ඒකද ලේපිට වෙන්න නමුත මූත්‍ර මාර්ගය දින ඒක ලෙපිට වීමම ක අපපට දක් ලැබෙනයි සරල පරක්ෂාවගේ එක වනකරදරගන්න පුළුවන් අනිතෙක දක්ෂ වෛදිෙක් දන්නවා මේ රෝගයා විස්තරන හැට මේ කිලිය කරාව වෙදාව වෙනවා නම් ඒ ආශමරියක් නැ නිසා හටගන්න වේදෙනාව බව ඒ රෝගිතත්ය හඳුර ගැනීම පර්ීෂණ ක්‍රමග ෙනැතිි කතරමවිට මත්තය අපි කතාගලේතු යිදතුන දෙ මෙමවැනි රෝගතත්වයක් ඇැතිවීමේ සම්භාවිතාවක් වැඩි වයස් පරාසයක් තියෙනවද. ඇතම ඕනම වයස කෙනෙක්ට පරිසරයනුව හැදට පුළුව. ඕ යස් පරතරයට වඩා යයා නිීතත වෙන එකන්නේ ගැකියාවට න්න ගොඩක්ලා මුතර කරන්න නෑ වයිස්ස අයට ඒක ගැටලුවක් වෙන්න ම ඒකු රැකියාවට ගියත් ඒකු ගොඩක්ල නිවසේ තුර නිත මුතර පි කරන්න අවථාව ලැබ න ඒ යිට ඇතින ප්‍රමණාව වැඩි ැත්ම තරුණට ඒ අස්ථාවලතමයි. ිපරම රග ිකාරන්නන්නේ දක්නට ලබන්න දක. නමුත් වසකයියටත් ඇතිවන්න පුළන් එතරා හේතුවක් නිසා. විශේෂයම පෞරුෂ ග්‍රන්තියේ ඇතිවන ඇද ව නිසා. මුත්‍ර සම්පූර්ණයමඒන් හිස්වෙන්න මුත්‍රාශය හිස්වෙන්නේ. මුතර රැදනෙන තරක් මුත්‍ර රැදනක මම කලින් කිවන කරණය හැටියට ආත්මර ඇවන ප්‍රොන්තාවටත් තොට හේතුව බලපාල වයිසකයියටත් ඇතිවන්න පුළුව. ඇදතුමුණි දැන් අපි අතා කරමින් මේ මූත්‍ර ගල්ලඇතියුම් සම්බන්ධෙන් එවිට කෙනෙක්ට හිතන්න පුළුව මෙවැනි රෝගීතත්යක් මන්්ඩ තියන පුළො. මුත්‍රා මාර්ග්‍යාවට අපි බේදනාවක් දෙරෙන පුළුවන්. එවැනි රෝගෙක්ට මේ මේ පර්ෂණ නිවර්දිව කරගන්න වන. මොනෝද මේ සම්පන්ධ ආයුරධ විද්‍යානකුල තියෙන ක්ම ඇතම අයුරේදේ විධ පරික්ෂණ විදි තියෙනවාඒ ඒත් න්න පරික්ෂණ වට වඩා අද ගොඩක් තාක්ෂණය දියුණු නිසා අපේඒ පරික්ෂණවට තමයි ොඩවිට ස්සර පරික්ෂණති විදී තිබුන් නෑක කියෙ ෙමේ ඉස්සර ඇත්තම තිබුණ අත්‍රී පාත්‍ර පරීක්ෂක්ක ලි කරනවා ඒ ගනු පාත්‍ර තුනක් තියලා ඒකට මුත්‍ර කරන්න කිවවා මුල් ටික එකකටත් දෙවනකට අනි තිය අග ටික ඇතවට මුතර කරනගට ඒ රුදරය තියන කොයිය නු පි පුළුවන්. ඒලිට වෙන්නන්නේ කොහහිද කිය ඒවාගේ පරිීක්ෂණ විදිතුුණු නමුත් අදකාලය හ කරන්නහ මොකද තාක්ෂණය දවුණු නිසා අපිට පුළුවන් පහසුවෙන් මූත්‍රවල ලේතිීන අද කියෙන දනගන්න පරීක්ෂණයමයක්තමයිසාමානය ඩදවද ැති පරක්ෂණ රින් ෆල් රිපොට් කියෙන නැතන් මෝත ප රක්ෂයක්ක් සම්පූන් ඒගේ අපිට ඒෙන් අපි කියන්න පුුවන් ගත්ක් තියනවා නැතැ ඒ වගේ තත්වයක් කියන. ඊට අමතර දක ගල ප්‍රමාණය පි ැ වහ ඩ විශේ ම දන ද පල්ලහ ැන. ඒ සටමිර වඩ අඩුව එකක් බව. හඩ තියනවන අප ේද දෙන්න කලින් අපි ප්‍රතිකාරන්නලින් දනගන්නවවාන අපේ ප්‍රතිකාර විදදිතියන පාතනයෝගතයන බේදනයෝගකි ේදනකිලගන්න ඒ එක අපි තදුරටත් කුඩා කරන්න කඩන්න පුළුවන්ේ. තු අපි පාතනයෝග ක කියලන් පිටරන්න ේ ඒක දන්න කලින් ැ න එක හ න ගලක් ටිට අ ද ගන්න. තු ඒක අපිට ඇතම නාඩියල්ල බල කියන පුලන් යන් නෙේ ඇත්ම ඒක අපිට තාක්ෂිණය තියෙනවා ඒදැස්න් රොට හ ඒ එකක නැ. ඒ ඒස්කරන චයරෝපයකින් ිට ගන්න පුළුවන් ඒ ල ර ප්‍රමාණ හැ ේ ටි ි බාග ල ප ර ල මන ප්‍රතිකාර මික සුද නි ක ක්ෂයයක් එක්ක අපිට ආයර ස් ට පාි කර ලුවන් පහසුවම. නැතුූ තාක්ෂණය අපිට අහිමි දෙයක් නෙවේ දැකො ඉසර ාකිකරත්ත ගේ දිට අද වෛ්‍යවර යන්න දකන දවගේම දෙත්තම එතන තාක්ෂණය පවිච්චි කරනක එකන් රෝගයාට යාපත සලසීම සඳහා තාක්ෂණය ඒක අපි ඉගෙනගන්න වෛදරක් අයුදු වෛදරත් ඒ ක එක හදාරන එකඒ රෝගටේසාහය නැන් සූසතල සලසනවා ඒකෙන් අපි දැනගන්න පුළන් හරිට මොන විදිී ප්‍රතිකාරයද දන්නි කෙනක් නැත්ත අපිට දීල බලන්නන වෙන්නේ ඒකර වැඩිය රෝගයාට එකසාහනයක් වෙන. ව වදුම මේ ප්‍රතිකාර සම්බන්ධයෙන් කතාගරනු මතුකරා මේ මෝත්‍රම මුෝත්‍රරශතුලියම් ගලක් තියෙනනං ඒක පලින්වර කුඩුුවන්නට ි අඩුරගේ කඩුවෙන්න්න බෙත් දෙන්න පුළුවන් කියලා ිවිනිට සදන් මේ ල ඉවත්වෙන් වැටෙන් අපි බේත් කරන්න පුුවන් කියලා ව මේ ප්‍රතිකරම කරු සඳ කොපම කාලයක් සාමානෙන් ගත ව වාද කියෙ කලා කුඩුවන්න කොම කාලම කුඩුුවන්න කියල කියන්නේ එතන චෛරද විස්තර කරන්න අපිතු කොසටක්තර ලොහ ලක්වයෙනවන. ඒක පාතන යෝක වෙදන්න බෑ කුඩුවන්න කියලා යොදන්නත් බෑ ඒවෙලා අවිදි කරන්න තින මොකද ඒක කුඩුවෙන වැඩි කාලයක් මේක තියෙනම කියලා කියන්නේ වහු ගඩුවට ඒ හානි කරයි. ඒකවට ඒ අවස්ථාවයි ඒ අයු පවා නිර්දේශ කරලා තියෙන්නේ තන ශලක කරම දවස ශල්ලක කරමචර පස ැතුනත් ඒක නිර්දශකල ාලරම දස ඒ කරලලා තියනවා. නමුත් අද අපට ඒකරන්න බැහැඒ ප්‍රතිකාරම අප පොඩක් ගි හිලාගිල න කද නිර්විද පසක් නතිද. නමුත් ඒ වනත් අපි පුළුවන් දේවල් අප අනි කවෂද කරම දියුණු කරන තියවා බැරි ඒවා පිශල්ල කරමට යවන ගම. න් ඒ වැඩපුර අපිට මේ වැඩ එකනි ශල්ල කරම අවශ්‍යෙන් නැති තත් දෙකට අපිට පත් කරලා ගන්න පුළුවන් හොයි වදනි සධහන් කරවගේ මේ ොහ තොරතුර තම මේ සම්බන්ධය කතාක්ට අපට ඉතුරල තර මේ තොරතුර ැන මේ ල්ල රෝගය සම්බන්ධය මම කර්ම කරණාග ගොඩක් ගවේෂණය කර මට හම්බුණු මේ සාමාන්‍ය ජනය තුළ තින මතවාදයක්ව මේ පරම්පරාවෙන් මේ රෝගි රුබෙනවා කියලා එම ඒභාවිතා වැරදී නද පරම්පා ගුරුම හකි පම්පරාාවෙන් ඇතිවනක්න ජාපිත අන් පරාපුරේ වගේ ප්‍රදේශක න්න වන ඉ එතකට තාආතරතය වන ප ාරතින තරතිෙන හම ඒ පරම්පරෙන් අපි කාරණයක් නවේ. ඒකලොම එකම මරදේක එකම ලින්ඳන්න අත්‍රපොන්නේ එතකො ඒ කිවුල් ජ ජයනය එකොට ඒහ තු නිසා වෙන්න පුලන ක එක නිරීක්ෂණයින් විතරක් අපිට වගේ කියන්න මරි පරම්පරාවට යනවක් කියන එච්චරම ලක්ෂනක් නැවේ. හොඳ. තු මේ කාරණ සියල්ල මත්ත අපි කතා කලිතු මේ සමුධහා මේ මෙවැනි තත්වයන් වලක් වග අපි කළහැකි පහසුවන් කළෑ දේවල් මනෝතිකින කාරන. පහසේම කන්න පුළුවකත්තම අනිත්තක එයාගේ ජලපාණය වැඩි කර සමරය පුරදුවෙලාම ඉන්න කෑමකැව පස්ස විතරක් ජලපානය කරන්න ඒවාගේ අවස්ථාව අපි රෝගින් ඇහවාමත් රෝගින් යන්න පෙළිෙනන්නමතුර පෙවෙන්නි නෑගේලා ඉ පෙන් පෙවෙන් න අපි ලින්දක හරි ගඟකර නොන පෙෙන්න්න තු ො ඕන හිතලා බොතල් දෙකතුනක් ලන්තියග මේක වරන්න ොනව කියල තයික තිබ ෝ තරයි අපි බොන්න පුදතුවෙලන්න එහම නැත්ව පානය කරන්න ඕන විශේෂම ඕවාගේ ප්‍රෝණතාවයක් තියනය. කලින් හැදිලා ඒවගේ තීරවනගේ ත්වය ඒවගේ අපි වැඩිපුර ආහරයට එකතු කරගන්නම් පි පින්ඥක් කිරී වගේ දේවල් කො මඩුවගේ දේවල් ඒගේ සමහර පලතුරවාර්ක ගඩක් ප්‍රෝජනත්තය කටවාන් නෝද ඒවගේ දේවල් ඒවගේ අපි නිිට සම්බල ොරවන කොල්ලුවගේ දේවල්. බත්ඇත්ම හොට පලවලුවක් පල් පත ස්ස ඇත්තමට තේවෙනීමට බිවේ ඒව පොල් පලග වල් දැ ාටික න ඒවගේ දවල් අපි ම්බලබොනවා ඒව නීර මුල්ලිය නිනමල ඉතාම හොඳ දක්වක ගල් වැටන්න අපිට පුළුවන් ඒ අ දල්ලු වගේ කොටස වයල කන්න පුලුව. ඒගේ අනි දඩු ොටස තම්බලබොන්න පුුවන් හතටඒ ඉතාමත්ම හොඳ දේවල්. ඒ ප්‍රතිකාරවට අමතරව අක්කපාන වගේ දෙව අක්ක පානිතාමත් හොදයි අප ප්‍රතිකා හැටියටත් කියෙනවා එතන්ද මේ ප්‍රශ්නයක්ත්තියනො මොකද අපි යම් කිසි දෙයක් හොඳයි කියල කිව්වා හම මිනිසු පෙළමිලයින්නවා ඒවා ජූසක හතර දැන් ඩඩර් තින ජස කතලලා කෝප ගනම් බොන එතකොට ඒකඒ හනි කරයි එතන යම්කිසි එහම දෙේක මාත්‍රාවක්න දැ බත්තුනත් වැඩිර කෑවත්තේම ෝගට එක හනි කරයි ත මාත්‍ර ශීලි වෙන්න්න නති මගොක් ජසය බනෝට වැඩි ප්‍රමාණයක් බොනොවාන අපිට පුළුවන්කපාන කොල දෙකතුක් බත් කන වෙලාට හිංවෙන සම්බෝහදලගේ කන්න පුළුවන් එත ොඩක්න්න ත පරන ඒ වගේ අපිට දේවල්ට ගිහම ඇතම් විශෂ අෞෂදීය ප්‍රතිකාර තියෙනවා අපිට ඒකදී අදස් කරන්න ඕනම ගලක් අපිට හොඳ වටන්න පුලුවන් හමකිල සමහර විතාගෙනන්න සමමාරුව ප්‍රති කාරත් කනවය වගේ එහම වෙන්නේ නෑ. ඒ දැනගෙන හරි නිසිවිදිට නිසි ප්‍රතිකාරය නිසි වෙලාවට ලබා දෙන්න ඕන ඒ වගේම නිස්සවිදිට හඳුර ගන්න ඕන ෝගේ. හො වද පළම අවස්ථාවේද යම් ගල කඳුරගෙන ඒක පිහිහම එක අයුරධ ප්‍රතිකාර මගින් නගලල් ඉගත් කර කියලා නැවත ඇතිීම කැකිියාවක් තිනොද ඕ ඇති අර කල ලලා ඇතිවන්න තින හැකියාව ඇතිවචේ හේතුයා තවදුරත් සේවන කරනවනක් ඒවිදට මනන් යාගේ චර්යාව තියන්නේ විරට නං. ඇතිවෙන්න පුලුවන් ඉට ඩක් යන. එතති සමහර අය නිර්දේශ කරන සමර කෑමවර කන්නපාගේ මකද බටේනුව එකල කැල්සිය මධිකා හර වර්ජන කරන්න ක කියල න නමුත් ඒක එච්චර සුදුසු දෙයක් නෙේ කැල්සීමමට වැඩි ප්‍රතියනය හල්මස් වගේ වගේගේ කිරි ආහාර ඒ පාණිකරීම අත්තෙට වොම සමරලාවට රෝගීන්ගේ අස්ති දුරල වන්න පුළුවන් දත්තුරුවෙන් ප න්ත වේක හොඳ දෙදයක් නෙවේ. පිට කරමතින අරනික චර්යාවන්ට හදාගන්න නැතු අර වර්දි කරක නෙමේ හව හොඳ අප ොෝදේවල් කතතාග තුන් අවසාන වශයෙන් බතුමගින් දරගක කැමතිීමේ බොදුවාම මේ ප්‍රතිකාර සම්බන්ධය කතා කරා වාහාර වර්ග කිහිපයක් සදාන් කර මෙන්න මෙවැනි ආහාර ආහාරයට ගන්නවනක් බැවිනි තත්වය නැතවීම සම්භාවිතා වඩු කියලා. ඒ ආහාරවල බොහ විටදි අපි අතීතයේ දී භාවිත කරපු අපි දේශය ආහාරටව නමුත් නෝතිනේද අපි මේ දේශී ආහාරටාවෙන් පොඩක් ඇත්වෙලා තියෙනවා. නූතනයේදී අපි අපි බටහිරට අනුගත ආහාරටවක් අපි බින්න දාකාරවල් ජීවිත තුළල බුක්ති විදිවා. මේ ආහා රටාවේ වෙනස්වීම යම් බලපෑමක් කෙලා තියෙනන්නේ ද මේ සඳහා ඕහෝ ඇතම අපි කෘතිම ආහර ඒ වගේ දේවල්ට වැඩිපුර අආධානයමක නල්බං කලින්කගේ පෝෂණගුණය. හ මින්න කියන යම් නිසාර සහරහර වර්ග අපි භවිතෙන් ඇත් ලාතිය න එතට ඇත්තම අනික යොලුත් එක බැලුව හම පි පින්ඥාවගේදේ ගන අඩුව ේතුව ඉල්ල මඩු නිසාම වැඩි ඇත්ත ඉතිං සමහරදේවල්නං මාධ්‍ය වලින් ප්‍රචාරය කරට පස්සේ වැඩි ඉල්ම මදන්සර පපොල්ලෙම ොඩක් ගන්න අඩුවන ඉට පස ඒ මලබද ඒව දුරු කරනකල දැගත්තම දැන් ලොක කරට ඒ යන්න ඒගේ අඹුල් කෙල්ලේ මිසර රන අඩු දැන් දීවැඩියාවට එහම ඇුල්ෙේ අත ප්‍රශ්ණ නයැගන කිවට පසේ ඒත් දැන් ගන වැඩි වෙලති ඒගේ පශ්න තියන නමුත් අපි දැනගන්නන අපේ ආහරවෙලට සුදුසු දේවල් එකතු කරගන්න කෘතිම දේවල්ට බලා ඉති මේ විදිර්තමයි මුූත්‍රාගල් ඇතිවම් සම්පන්ධින් ඔබත් එක් අපේ මේ දොඩුමල්ල වන මේ කතාබාහතුර ඔබට මනාව පැහැදිලිවෙන්න ඇති මේ නීරෝගිම චර්්‍යයාවක් නිරෝගිමත් සෞඛයක් කදාගන්න නම් ඔබ විසින් අනුගමනය කළ ේුතු පියවරයන් ගණනාවක් තින නිවැරදි අහාර්ප පුරුද්දක් වගේම නිවැරදි ජීව රතාවක් අමදර ඔබ විසි අනුගමනය කරන පැරදිීක් චර්යාවක් මත් ඉක්මනින් අඩු කර ගතත් ඔබට ොළුවන් යහපත් සෞඛයක හෙමිකරුවක් වෙන්න ඉතින් අද වෛද සාකච්චාවට පිත්තක එකතුේ සුපුරර්තු ලෙඟතු කමින් නදත් ඔබට මේදේවල් කියා දෙන පිත්තක එකතුනේ කොළඹ විශ්වවිද්‍යාලයේය අයුරේද වෛද පටයේ ජේෂ් කතිකාචාර් වෛදපයේ දිසානායක මහතාට තාමත් ගෞරුවෙන් නිතු ඔබතුමන්ට අපි අයිවෝන් කල සකන එත්තෙක්ම පිරතුමන්ගේ නරගට කැමති ඔබතුමන් සම්බන්ධ කරගැනීම දුරකතනන් කැක් අපේ පේක්ෂෙන් ලබදේ ම හමුවන පුළන් අයිරධ ශික්ෂණ රහලේදී බාහිරංචයෙන් ඒගේ සාහින පැත්වන දි නෝවල ඒවගේම බිින්දුවයි හැත්ත හතයි හයසිය පනස් අටයි දා හතයි පනස් එක කියන දුරකත නංකයටට අතතාශල තොරතුර දයන්න පුළ. මනවතාවරක් මතක් කරන්නම් බිඳුවයි හැත්තාතයි හයිසිය පනසටයි දාහත් අයි පනස්සක කිය දුරකතානකෙන් ඔට වෛදතුමන් සම්බන්ධ කරගන්න පුළුවන් ගඉතින් අආරම්භෙරිත් සඳහන් කරා වගේ සන්තෝෂය අශවන පලවෙනි පියවර තමයි නීරෝගිමත් බව ඉතින් නීරෝගිමත් තින්න මේ දේවා ලොබේ ජීවිත රකතු කරගන්න මොකොද පීරෝගිමත් නැතුව අප ජීවිත මොනදේ තිබිට ටඩක්න අපේ සන්තෝසේ පලො පීවර්තමයි නිරෝගිමත් බව වෙති. වත් දවසගේ ජීවිග සංහිතාවතුරෙන් ඔබට වැදගත්තවන ඔබේ ශරීරය සෞඛරවැදගත්වන ඔබේ නීරෝගිකමගේර නලිකාක් දිර අපි ඔබත් එක් හැමදාමත් ආදරින් බැඳලයින්න හනම් තව දවස හමුණ බලාපොත්වේ අදටිගෙන්න සුබදාසක්කොබට.